ඒ අන්දමට ක්‍රියාත්මක වීමට බාධාවක් වෙන්න නම් කුමන හෝ කෙනෙකුගේ ප්‍රබල තනත්තෙකුගේ හස්තයකින් බලපෑමක් එන්න ඕන. අපි විශ්වාස කරන හැම බලපෑමක් ඇති කියලා. එසේ නැත්නම් පොලිස්පතිතුමාට හිතුවක්කාර විදිහට වැඩ කටයුතු කරන්න අවශ්‍යතාවයක් නැහැ නේද? උද්‍යංග වීරතුංග සම්බන්ධව මිග් යානා ගනුදෙනුවේදී මුදල් වංචා කිරීම සම්බන්ධව පවත්වන ලද නඩුව. මේ නඩුවේ ප්‍රස්තුත කාරණේ වන්නේ ඩොලර් මිලියන 7.8ක ප්‍රමාණයක් වංචා කිරීම සම්බන්ධව චෝදනාව. එතකොට ඩොලර් මිලියන 7.8ක් කියන එක දල වශයෙන් අපි ගත්තොත් එහෙම ඩොලර් ලක්ෂ 78ක්. ඩොලර් ලක්ෂ 78 අපි රුපියල් වලට දල වශයෙන් අපි 100 රුපියල එක ඩොලරයක් රුපියල් 175 ගන්න කියලා ගණන් හදලා බැලුවොත් එහෙම රුපියල් ලක්ෂ 13650ක වංචාවක් මෙතන තියෙනවා. ලංකා දණ්ඩනීය සංග්‍රහයේ 454 වෙනි වගන්තිය කූටලේකන ගැන දනුවම තියෙන එකේ ඒ වගේම 400 වගන්තිය වංචා කිරීම සම්බන්ධව දනුවම තියෙන වගන්තිය ඒ වගේම 457 වෙනි වගන්තිය කියන්නේ වංචා කිරීමේ කාර්ය සඳහා කූටලේකන සකස් කිරීමේ දනුවම මෙන්න මේ දනුවන් තුනට අදාළව මේ උදයංග වීරතුංගගේ මේ ක්‍රියාකාරී ක්‍රියාකලාපයේ පිළිබඳව අධිකරණයට යොමු කරලා තිබුණා දැන්ට අවුරුදු 5කට ඉස්සරලා 2015 මාර්තු මාසේ 26 වෙනිදා බී වාර්තාව මේ බී වාර්තාව ඉදිරිපත් කරනකොට පොදු දීපල පනත පිළිබඳව සඳහන් කරලා තිබුණා එතනින් එහා පැත්තේ පර්ද රිපෝට් එහෙම නැත්නම් වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීමේදීත් අර 400 457 තහ 454 කියන වංචා කිරීම කූට ලේඛන සකස් කිරීම වංචාව සඳහා මේ චෝදනත් එක්කලා පොදු දීපල පනතේ 8 වෙනි වගන්තිය යටතේ මේකෙන් සඳහන් වෙලා තිබුණා උදයංග වීරතුංග මාර්තු 14 වෙනිදා පෙබරවාරි 14 වෙනිදා ලංකාවට නැවත පැමිණෙනවා අපට දැනගන්න තියෙන තොරතුරු අනුව ඩුබයි රාජ්‍යයේදී මොහුට රතු වරින්දු නිකුත් කරලා තිබීම නිසා මොහු නිවාස අඩස්සියේ රඳවලා තිබිලා තියෙනවා මොහු විසින් ඩුබයි අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා නඩුවක් ඔහු ඒ රටින් පිටුවහල් කරන්නට එපායි කියලා ඉවරලා පසු කොහොම හරි ඩුබයි අධිකරණය විසින් මොහු පිටුවහල් කිරීමේ නියෝග ඔහුගේ ඉල්ලීම පසකදා පිටුවහල් කිරීමේ නියෝගය නිකුත් කිරීමෙන් පස්සේ තමයි ඔහු ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරේ කියන එක තමයි මට ලැබිලා තියෙන තොරතුරු. ඒ අනුව පැහැදිලි වෙන්නේ ඩුබයි රාජ්‍යයේ මොහු අතරංගුවේ පසුවෙච්ච පුද්ගලයෙක් කියන එකයි. කෙසේ නමුත් නාතේ තනාත කිරීමට තොරතුරු නැහැ. නමුත් මට දැනගන්න තියෙන තොරතුරු. කෙසේ නමුත් මාර්තු මාසේ 14 වෙනිදා ලංකාවට ආවහම මොහු ගුවන්තොටුපළෙන් අතරංගුවට අරගෙන මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කරලා ඉවරලා බන්ධනාගාරගත වෙනවා. බන්ධනාගාර ගත වෙනකොට මොහුට හම්බෙන්නේ කෙලින්ම බන්ධනාගාර රෝහල. මොහු අසනීප වෙලා ප්‍රතිකාර ගැනීමට මේ ලෝකේ වෙනත් තැන ඕන රත්යවදු ගහලා ගහලා ඉවරලා මෙතෙන්ට එන්නේ බන්ධනාගාරට එන්නේ ප්‍රතිකාර ගැනීමට. එතනින් පස්සේ මොහු ඊයේ දවසේ අධිකරණයට ඉදිරිපත් කරපුවාම මහේස්ත්‍රාත්තුමා ඉදිරියේදී කරුණු ගණනාවක් කෙලිදරව් වෙනවා. අපි විශේෂයෙන්ම අධිකරණයට ගරු මහේස්ත්‍රාත් රංගතිසා නායක මැතිතුමාට අපේ ප්‍රශංසාව පුද කරනවා මේ නීතිය නැමෙන්න දෙන්නේ නැතුව යුක්තිය පසඳීමේ සඳහා එතුමා දක්වන මේ උනන්දුව පිළිබඳවත් ඒ වගේම අධිකරණවල ඉන්න අනිත් ඉනිසුරුතුමාලාටත් සමස්ත අධිකරණ පද්ධතියටත් අපි අපේ ප්‍රශංසාව අපේ ගෞරවය අපි පුද කරනවා මේ නීතිය නීතිය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා එතුමන්ලා දක්වන උනන්දුව පිළිබඳව. එතකොට දැන් මේකේ මේ නඩුව වෙනුවෙන් නඩුව කාලාන්තරයක් තිස්සේ දන්න අධ්‍යයනය කරපු රජයේ නීතිඥ මහත්මයව මේ දිනේ වෙනකොට හදිසියෙම වෙනස් කරනවා. වෙනත් රජයේ නීතිඥ මහත්මයෙක් නීතිපති කාර්යාලය වෙතින් එවන්න කටයුතු කරනවා. එක පැත්තකින්. එක ගරු විනිශ්චයකාරතුමා අධිකරණයේදී ඊයේ පෙන්නුම් කරලා දෙනවා. ඇත්තෙන් මේ විමර්ශනය කරන ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක ෆ්‍රැන්සිස් මහත්මයා ඇතුළු පොලිස් නිලධාරීන් මූල්‍ය අපරාධ කොට්ටාසේ වසා දමා ඔහුව මීගමුවට මාරු කරනවා. එතකොට මෙතෙන්ට නවක පොලිස් නිලධාරියෙක් තමයි එන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් නවකයෙක් කෙනෙක්. එතකොට අධිකරණයට ආවහම දණ්ඩනීය සංග්‍රහයේ 400 454 සහ 457 වෙනි වගන්ති සම්බන්ධව කතා කරනවා. මේ පොලිස් නිලධාරි මහත්මයා
පොදු දේපළ පනතේ 8 වෙනි වගන්තිය පිළිබඳව කතා කරන්නේ නැහැ. දැන් මොකද්ද මේ හදලා තියෙන පාර? ඉතාමත්ම පහසුවෙන් උදයංග වීරතුංගට අපලබා ගැනීම සඳහා මාවත සකස් කරලා දෙනවා, කාපට් කරලම දෙනවා ආණ්ඩුව විසින්, පොලිසිය විසින්. මේක පොලිසිය අවශ්‍යතාවයද? කිසිසේත්ම පොලිසිය අවශ්‍යතාවය වෙන්න බෑ. පොලිසිය අවශ්‍යතාවය සඳහා නෙමෙයි, මේක රජයේ අවශ්‍යතාවය. දැන් නීතිපතිතුමා උපදෙස් දීලා තියෙන පොදු දේපළ පනත මෙතන උදයංග වීරතුංගගේ සිද්ධියෙන් අයින් කරනවා. හැබැයි පාටලි චම්පික රණවක ක්‍රියානුතුරක් වෙනකොට නීතිපතිවරයා විසින් පොදු දේපළ පනතෙන් ඔහුට චෝදනා ගොනු කරන්න කියලා උපදෙස් දීලා නැතුව තියෙද්දී පොලිසිය පාටලි චම්පිකට විරුද්ධව පොදු දේපළ පනතෙන් චෝදනා එල්ල කරනවා. ඒ ඔහුට අපදීම වැළක්වීම සඳහා. බලන්න පොලිසිය කොච්චර සුන්දරව මේක වැඩ කටයුතු කරනවද කියලා. නැති දෙයට නීතිපතිවරයා උපදෙස් දීලා නැතුව තියෙනකොට පොදු දේපළ පනත ඇඩ් කරනවා. නීතිපතිවරයා උපදෙස් දීලා තියෙනකොට පොදු දේපළ පනත හිමීට අතහැරලා දාලා වැඩ කටයුතු කරනවා. එහෙනම් මේක පොලිසිය වමනාවද? පොලිසිය වමනාව නෙමෙයි, බොහොම පැහැදිලිව මේක තමයි ආණ්ඩුවේ වමනාව. එහෙනම් මේ නීතිගරුක රටක්, විනයගරුක රටක් හදනවා කියලා විරුවාණන් වහන්සේ ප්‍රකාශ කරේ විපක්ෂයට, එහෙම නැත්නම් ආණ්ඩුවට එරෙහිව ඉන්න උදවියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා කියන එක තමයි එනම් මෙතෙක් කාලයක් කියලා තියෙන්නේ. මේ සෞභාග්‍යමත් රටේ, විනයගරුක රටේ, තමන්ට හිතවාදී, තමන් එක්කලා වැඩ කටයුතු කරපු, හොරකම් වලට, වංචා වලට, දූෂණ ක්‍රියා වලට, මරකම් වලට සම්බන්ධ උදවියට අපි ඔවුන්ට සෞභාග්‍ය උදා කිරීම සඳහා කටයුතු කරනවා කියන එක ඉතාමත්ම මැනවින් මේ සිද්ධාන්තය තුළ, මේ ඊයේ දවසේ නඩුවේ සිද්ධාන්තයන් තුළ බොහොම පැහැදිලිව පේනවා. එනම් පොලිසිය මෙහෙව්වේ හිතාමතාම මේ විත්තිකරුවට ඊයේ දවසේ අපහරන් දීම සඳහා. ඉතින් මෙතනදී ඇත්ත වශයෙන්ම අධිකරණය අද අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අධිකරණයේ මිනිසුරුතුමන්ලා අසරණ වෙලා තියෙනවා. අධිකරණය සාමාන්‍යයෙන් සිදුවෙන්නේ පොලිසිය හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් විසින් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව සලකා බලා ඒ සඳහා විනිශ්චය දීම. නමුත් අද අධිකරණයේ මිනිසුරුතුමන්ලට සිද්ධ වෙලා තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ ක්‍රියාමාර්ගය අධිකරණ මිනිසුන්තුමාට ක්‍රියාත්මක කරන්න ලබන. මේක අධිකරණ මිනිසුන්තුමාගේ කාර්යභාරයක් නෙමෙයි. දැන් මේ පොලිසිය කාර්යභාරය මිනිසුරුතුමන්ලට කරන්නට වෙලා තියෙනවා. මේකෙන් දැන් පේනවා ඔබට මාස 3යි ගත වුණේ, අද 18යි, හරියට මාස 3යි දිනලා. මාස 3 ඇතුළත මේ නීතියට, මේ රටේ විනයට කරන හානිදායක තත්ත්වය මොකද්ද කියලා. නීතිගරුක රටක් හදන්නේ මෙන්න මේ විදිහට කියලා ද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ගෞ දැන් අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ගරු ජනාධිපතිතුමා පෞගිය දවස්වල කිව්වා අධිකරණයට යම් සංඥාවක් දුන්නා. මොකක් දුන්න සංඥාව? විධායක ගනු ලබන තීරණ සම්බන්ධව අධිකරණය මැදිහත් නොවිය යුතුයි කියන පණිවිඩය ජනාධිපතිතුමා යම් ස්ථානයක දැන් දින දෙකකට ඉස්සෙල්ලා ප්‍රකාශ කළා. එහෙනම් මේ ජනාධිපතිතුමා මේ විනයගරුක රට හදන්න, සෞභාග්‍යමත් රට හදන්න හදන්නේ අධිකරණය මෙල්ල කරලාද? මෙහෙම ගියා පහුගිය කාලේ තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලයේත් තිබුණානේ. සුනාමි නඩුව පවරපුවාම, නඩුව පවරපු කබීර් හසින්ට විරුද්ධව රුපියල් දඩුවමක් නියම කරලා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කරලා, ඊට පස්සේ ඒ විනිසුරුතුමාම එළියට ඇවිල්ලා කියනවා ජනතාව ඉස්සරහා මේ මාධ්‍ය ආයතන ඉස්සරහා සමා වෙන්න, මට සමා වෙන්න, මං එදා ගත තීන්දර වැරදි කියලා. එහෙනම් දැන් ආපහු ඒ යුගයට රටේ නීතිය ගෙනියන්න හදනවා කියන එක තමයි මේ ඊයේ දවසේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී එළි දක්වන කාරණේ අනුව අපිට ඉතා මැනවින්ම මේ රටට පේන කාරණේ කියන එක කියන්නට ඕන. මම විශේෂයෙන්ම මාධ්‍ය ආයතන ගන්නව රාජ්‍ය මාධ්‍ය තුල නම් අපිට දැනගන්න දෙයක් ගන්න හම්බුනේ නැහැ. නමුත් අනිත් පෞද්ගලික මාධ්‍ය ආයතන ගන්නාවක් මේ සිද්ධියේ එකින් එක කරුණු අරගෙන රටේ ජනතාවට පෙන්වන්නට කටයුතු කරා. අතීතයේ මාධ්‍ය ආයතන කුමන අන්දමට කටයුතු කරත් වර්තමානයේ ඔබ නිවැරදිව නිවැරදි දේ රටට පෙන්වීමට කටයුතු කරලා තියෙනවා.
රටගෙන හිතන මාධ්‍ය නම් මේ කරුණු නිවැරදිව රටේ ජනතාවට හේතු ගැන්වීමට පෙන්වීම ඉතාමත්ම වටිනා කාරණයක් කියන එක සිහිපත් කරනවා. ඒ පෙන්වපු මාධ්‍ය ආයතන වල නම් කියන්න යන්නේ නැහැ මම. ඒ මාධ්‍ය ආයතන සියල්ලටම අපේ පක්ෂයක් වශයෙන්ොත් රටේ පුරවැසියෙක් වශයෙන්ොත් නීතියට අපි අවනත පුද්ගලයන් වශයෙන්ොත් අපේ ප්‍රශංසාව ස්තුතිය මම බුද කරනවා. බැලූ බැල්මට ඕනම කෙනෙකුට දැනෙන්නේ පෙනෙන්නේ ඒක නේද? එහෙම නැත්නම් දැන් අපි අවුරුදු පහක් කාල පරිච්ඡේදය රට පාලනය කරා. ඒ කාල පරිච්ඡේදයේදී පොලිස්පතිවරයා හෝ නීතිපතිවරයා අතර ගැටුම් කවදාවත් ඇති වුණේ නැහැ නේ. අධිකරණයේ නීතිපතිතුමා සහ පොලිස්පතිතුමා පොලිසිය අතර කොයිම අන්දමකින්වත් ගැටණයක් ඇති වුණේ නැහැ. ඒවා විධිමත් විනයගරුක ක්‍රියාත්මක වෙච්චින්දා නීතිගරුක ක්‍රියාත්මක වෙච්චින්දා. ඉතින් දැන් එහෙම ඒ අන්දමට ක්‍රියාත්මක වීමට බාධාවක් වෙන්න නම් කුමන හෝ කෙනෙකුගේ ප්‍රබල තනත්තෙකුගේ හස්තයකින් බලපෑමක් එන්න ඕන. එහෙම අපි විශ්වාස කරන හැම බලපෑමක් ඇති කියලා. එසේ නැත්නම් පොලිස්පතිතුමාට හිතුවක්කාර විදිහට වැඩ කටයුතු කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ. පොලිස්පතිතුමාත් රැකියාවන්නේ කරන්නේ. ඉතින් වැඩ බලන පොලිස්පතිතුමාට ඒ වැඩ ටික පෙන්නලා යන්න විදිහක් නැතුවෙයි මේකේ කෙනා දාන හස්තයන් වල බලපෑම් වලට යටත් වුණා.